අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 I10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පළමු කැබිනට් රැස්වීමෙන් බදු රැසක් අහෝසි වැට් බද්දත් 108ට බසී අමාත්‍යංශ 20කට නව ලේකම්වරු याल देवी गल्गमुएदी पीली फैनी मिन दुम्रिय दावनेट बादा नव राजे पालमु कैबिनेट रसीम जनाधिपति गोटाबे राजपक्ष मेतितुमागे प्रधानत्वेन अद पवत्तुना ए जनाधिपति लेकम कार्यालय थे जनाधिपति वरणेयदी जनता लबातुन पोरोंदु इटुकिरिम वेनुवेन मेहदी योजना रसक इदिरिपत् उना जनता पीडावट पत्कल बदु रसक अहोसि करमिन सहन सलसीमट पलमु कैबिनेट रस्वीमेदीम तीरणय कोट तिबेनवा नव कैबिनेट प्रकाश करुन लेस पत् करनु आचार्य बंदुल गुणवर्धन सह वैद्य रमेश पतिरन यन अमात्यवरुन नवराजे पलमु कैबिनेट माध्य हमु पात्तुमिन करुणु हेलिकला गृहस्थ भाण्डा सेवा मत अयकरण जातीय गुडनगिमे बधु आर्थिक सेवा गास्तु बैंक मूल्यायतन व्यसायकन हर बधु कोटस्वेनंद पोले प्राग्दन लाभ बधु उपेन विट गेवीम संधावेन आदायम बधु पोली संधावेन रेंदुम बधु नय सेवा बधु कियन बधु वर्ग सियल අවෝසිකරන්ට තීරණය කළා තිබෙනවා සියලුම භාණ්ඩා සේවාවන් මේ වන විට අයකරමින් තියෙන 115ක වැඩ බද්දක් 102ක ජාතිය ගොඩනැගීමේ බද්දක් සම්පූර්ණයෙන් ගලපලා 108 දක්වා වහා ක්‍රියාත්මක වෙන පරිදි වැඩ බද්ද පහතේරනවා දෙසැම්බර් මාසයේ පළවෙනි දින ඉඳන් මාසයකට පෙරවැටුම මිලියන 1කට වැඩි නම් දැන් තියෙන නීති අනුව වැඩ බද්දට යට දෙසැම්බර් පළවෙනි දසිට මාසික පිරවැටුම මිලියන 25ට වැඩි නම් පමණයි බදු බැඳියාව ඇති වෙන්නේ. ඉදිකිරීමේ ක්ෂේත්‍රය සඳහා අය කරන ආදායම් බද්ද 128 සිට 114 දක්වා පහත ඊළඟට තීන්දුව කළා තියෙනවා. ඒ වගේම ස්වාධිපත්‍ය දේපළ මහල් නිවාසවල වැට් බද්ද සම්පූර්ණයෙන් අවෝසි කළා තියෙනවා. සියලුම බදු වර්ග වලින් පුණ්‍ය ආයතන ආගමික ස්ථාන සම්පූර්ණයෙන් බද්දෙන් නිදාස් කරලා තිබෙනවා ශ්‍රී ලාංකිකයෝ වෙනත් ඕනෑම රටක කුමන හෝ වෘත්තීය සේවාවක් සපයලා ලබාගෙන ඉන්න සියලුම ආදායම් සම්පූර්ණයෙන් බද්දෙන් නිදාස් කරලා තිබෙනවා 125කින් විදුලි සන්දේශ බද්ද අඩු කරලා තියෙනවා රාජ්‍ය සේවකයන් සුරක්ෂිත කිරීමේ යෝජනාවද පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් උපයන සියලුම ආදායම් बद्दे निधास करन्नटात् अपि कटयुतु करन बव व्यवस्था संधान करनवा मे रटे निष्पादने किरण सुलु अपनयन भोग सियल्लम पिटरटिन मे रट्ट गेन्वीम आनयन किरीम संपूर्ण नतरकांट कटयुतु करनवा रट वेनुवेन निवरदि तीन्दु तीरण गन्न राज्य निलधारीन् आरक्षा किरीम संधा अवश्य नीति संपादने करन्नटात् अद कैबिनेट मंडलेट इदिरिपत् करपु योजनावली तिबेनवा सविश्वास करनवा ए तीन्दु तीरण समग नवत वतावक मे रटे राज्य निलधारीन्ट तमुन गत्तु तीन्दु तीरण निसा නඩු හබ වලට පැටලෙන්නට සිර දඬුවම් විඳින්නට අවශ්‍ය තත්වයක් ඇතිවන්නේ නැහැ. නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳ වාර්තාව නිමේෂ චමත් සංකල්පකෙන් श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज्ये नव राज्य अमात्यवरुण सह नियोज्य अमात्यवरुण अदावसी दूर दुन्ना ए अति गरु जनाधिपति गोटाबे राजपक्ष मेजतुमागे सह गरु अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन मेहदी राज्य अमात्यवरुण तिस्पस्तेनकु सह नियोज्य अमात्यवरुण तुंदेनकु दूर दुन्ना मेहदी अति गरु जनाधिपति गोटाबे राजपक्ष मेजतुमा संधान करबु कारणावक तमाई मे लबादेन्ने वरप्रसाद नोवै मे लबादेन्ने अपे रटे वगकीम किन कारणाव ए अणुव अपि विश्वास करनवा अलुत रटक बिहेकरन्नट यन ගමනේදී මේ සියලු නව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය වගකීම් කොටස නිසි ආකාරයෙන් ඉෂ්ට කරાવી කියන කාරණාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිරුම් දෙනු ලැබුවා වාසුදේව නායකකාර මහතා පත් කිරුණේ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නේ ගාමිණී ලොකුගේ මහතායි වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිරුම් දෙනු ලැබුවේ මහින්ද යාපා අබේවර්ධන මහතායි
SB දිසානායක මහතා ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිරුම් දෙනු ලැබුව අතර WD ජේසනිවරත්න මහතා ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දුන්නා. මහින්ද සමරසිංහ මහතා පත් කෙරුණේ රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. සුසන්ත පුංචිනිලමේ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර අනුර ප්‍රියදර්ශන ඥාපා මහතා දිවුරුම් දුන්නේ අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා. ප්‍රියංකර ජයරත්න මැතිතුමන් රංජිත් සිඹලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවුරුම් දෙනු ලැබුවේ විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දාසිරි ජයසිකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිරුම් දුන් අතර රසන්ත අලගියවණ්ඩ මහතා දිරුම් දෙනු ලැබුවේ රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කෙහෙලි රඹුක්කැල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දුන්නා. අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තිලංග සුමතිපාල මහතා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. මොහන්ද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවේ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. ජානක වක්කුඹුර මහතා දිනුම් දෙනු ලැබුවේ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ගරු ජානක වක්කුඹුර මහතා කාර්තව්‍ය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතාත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශිහාන් සේමසිංහ මහතාත් දිනුම් දෙනු ලැබුවා. කනක හේරත් මහතා දිනුම් දුන්නේ වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ගරු කනක හේරත් මැතිතුමා දෙලුම් අමුණුගම් මහතා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේද ලොහන් රත්පත්තේ මහතා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේද දිවුරුම් දුන්නා. විමල වීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ජයන්ත සමරවීර මහතා දිවුරුම් දුන්නේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සනත් නිශාන්ත මහතා දීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරුණු අතර තාරක බාලසූරිය මහතා පත් කිරුණේ සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නියෝජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙකුද ජනාධිපතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ප්‍රජා සෞබල ගැන්වීමේ හා බතු යටතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ නිමල්ලන් සා මහතායි. කංචන විජේසේකර මහතා දීවර සහ ජලද සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඉන්දික අනුරුද්ධ මහතා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත වශයෙන්ම මම මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවත් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වගේම අඩු කරන්නට කැමැත්තක් තිබුණත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවම විශාල වගකීම් රාශියක් තිබෙනවා. මේ වැදගත්කම වෙන්නේ සමහර වෙලාවට තමුන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන සැකයක් තියෙනටත් පුළුවන්. ඒ නම කොහොම වුණත් ඒවට තියෙන වගකීම් විශාල බව තේරුම් ගන්නට ඕන. මේක වරප්‍රසාදයක් නෙවෙයි වගකීමක් තමයි මේ අපි හැම එක්කෙනාටම ජනතාව ලබා දීලා තියෙන්නේ. ඒ වගකීම නිසාකාරව ඉටු කරන්නට අපි වෙහෙස වෙලා වැඩ කරන්නට ඕන. මේ හැම අමාත්‍යංශයක්ම මේ ආකාරයට අපි හිතලා තමයි වෙන් කරේ. ඒකම අපිට ලොකු අභියෝගයක් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශය දිරිමත් කළා ජනතාවට සේවය කරන්නට අපි අලුත් යුගයක් කරා යන්නට හැම ඇමතිවරයෙක්ගෙන්ම රාජ්‍ය ඇමතිවරයෙක්ගෙන්ම උප ඇමතිවරයෙක්ගෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් මම විශේෂයෙන් ඉල්ලා සිටිනා. මම මේ උදාහරණයක් කියන්නම්. ඊයේ ඇමරිකාවේ ඉඳලා අපිට ඡන්දය භාවිතා කරන්න ආපු එක්තරා මහත්මේ
එක්තරා ආයතනයකට ගිහියම එයාගේ අවශ්‍ය දේ කරගන්නට කියලා තිබෙනවා දෙවනි තට්ටුවට ගිහිල්ලා අධ්‍යක්ෂකතුමාගේ අනුමැතිය දෙවනි තට්ටුවට ගියාම ඔහු පින්තූරයක් ගෙනත් පෙන්නුව අධ්‍යක්ෂකවරු 12ක් ඉන්නවා 12ම බෝඩ් එකේ නැත කියලා තිබෙන තේන්නේ දැන් එයා අපහු පහළට ඇවිල්ලා අධ්‍යක්ෂක කෙනෙක්වත් නැහැයි කියලා කිව්වම එහෙනම් මේක කළා දෙන්න කිව්වම අනුමැතියක් නැතුව අධ්‍යක්ෂකවරයාගේ කරන්න බෑයි කියලා ඉතින් එයා ඇවිල්ලා මාව හම්බෙලා කිව්වා මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා කරුණා කරලා මේක නැති කරලා දෙන්න කියලා. ඉතින් අපේ එවැනි තත්ත්වයක් සමහර රාජ්‍ය ආයතනවල ඇති වෙලා තිබීම කනගාටුදායකයි. ජනතාවට සේවය කරන්න තිබෙන රාජ්‍ය ආයතන ක්‍රියාකාරී කිරීම ඔබතුමන්ලාගේ වගකීමක්. ඒ වගකීම නිසාකාරව අපි ඉටු කරමු. අමාත්‍යංශ 20ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඔවුන් වෙත පත්වීම් ලිපි පිරිනැවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ලෙස එස්.එම්. මොහමඩ් මහත්මිය පත් කර තිබෙනවා. මාර්ග සහ මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතායි. ජේ.ජේ. රත්නසිරි මහතා අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම් ලෙස පත් කෙරුණා. බැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ලෙස පත් කර ඇත්තේ රවීන්ද්‍ර හේවාවිතාරණ මහතායි. ජේ.ඒ. රංජිත් මහතා කර්මාන්ත හා සැලසුම් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර තිබෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් වන්නේ ඩී.එම්.ඒ.ආර්.බි. දිසානායක මහතායි. ගාමිණී සෙනවිරත්න මහතා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ලෙස පත්වීම ලබා ගත්තා. චූලානන්ද පෙරේරා මහතා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ලෙස පත් කර තිබෙනවා. ආර්.පි. ආර්යසිංහ මහතා පත් කර ඇත්තේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශ ලේකම් ලෙසයි. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශ ලේකම් ලෙස පත් කර ඇත්තේ ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මියයි. පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යංශ ලේකම් ලෙස ජයන්ති විජේතුංග මහත්මිය පත්වීම ලබා ගත්තා. ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශ ලේකම් ලෙස පත් කෙරුණා. මාපා පතිරණ මහතා කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් ලෙස පත් කර තිබෙනවා. පී.එස්.එම්. චාල්ස් මහත්මිය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුණා. දීවර හා ජලද සම්පත් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ ආර්.එම්.අයි. රත්නායක මහතායි. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් ලෙස එම්.එම්.පී.කේ. මායදුන්නේ මහතා පත් කෙරුණා. එස් හෙට්ටිආරච්චි මහතා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස මොන්ටි රණතුංග මහතා පත් කර තිබෙනවා. නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශ ලේකම් වන්නේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතායි. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් වන්නේ වසන්තා පෙරේරා මහත්මියයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. සාකච්ඡාව කරලා හරි නැතුව හරි පක්ෂයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා. සියලු දේ වෙනස් විය යුතුයි. අලුත් මුහුණුවරක් ගන්න ඕනේ නැතුව දැන් අපි ආව පරාජය දිහා බැලුවාම අපි කරපු ආකල්ප අපි හැසිරිච්ච ආකාර මේව අපේ පරාජයට බලපාලා තියෙනවා. නැවතත් ඒක වෙන්න බෑ. ඔබතුමාලා තාමත් සමාලෝචනය කරනවා මේකට තාම විසඳුමක් හොයාගෙන නැද්ද? ඔබතුමාලගේ පරාජයට හේතුව මංගල සමරවීර වගේ ඇමතිවරු ප්‍රකාශ කරපු දේවල් කියලා දැන් දිගින් දිගටම චෝදනා වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා සම්පූර්ණයෙන් වික්කේ මේ රට ජාතිය ආගම. ආය වෙන කිසිම දෙයක් නෙමේ රට බේරගන්න ජාතිය බේරගන්න ආගම බේරගන්න. ඉතින් ඒ වගේ විකුණපු දේශපාලන ව්‍යාපාරයක් තුළ මංගල සමරවීර මහත්තයලා කියපු දේවල් මහින්ද රාජපක්ෂ මහත්තයලාට තාමත්ම හොඳ ආයුධ වුණා. ඉතින් ඒවා අපි ඉස්සරහට දැන් නිරවුල් කරගෙන අපි අපේ වැඩේ පටන් ගන්නවා. අපිට ලක් වෙච්ච ලොකුම ගැටලුවක් බවට පත් වුණා බෞද්ධ ශාසනයට ඒ වගේම මහා සංඝ රත්නයට එල්ල කරපු චෝදනා. අපේ සමහර මැති ඇමතිවරු ඒ ඔස්සේ අපිට පසුබෑමකට ලක් වුණා. ඉතින් අපි කියන්නේ ඒවා නිවැරදි කරගෙන අපි යා යුතුයි. මේ වෙනි ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නටත් පුළුවන් නම් ඒක සුබදායි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට විපක්ෂ නායකකම දීමත් ඒ වගේම පක්ෂ නායකකම දීමත් ඉතා ඉක්මනින් සිදුවිය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. යාල්දේවි දුම්රිය ගල්ගමුව ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වේ තිබෙනවා.
කංකසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමෙන් තිබියදී පීලිපැණීමට ලක්ව ඇත්තේ මැදිරි පහක් පීලිපැණීමෙනුයි මෙම අනතුර සිදුවනේ ඉන් කිහිප දිනක සුළු තුවාල ලැබුවා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙවන විට සිදුවනවා කෙසේ වුවද ගල්ගමුව ප්‍රදේශයෙන් දුම්රිය ධාවනය කිරීම එනහිට ඇති බවයි වාර්තා වන්නේ අධිවේගී මාර්ග සංස්කෘතිය මෙරටට හඳුන්වා දී අදට වසර 8ක් සපිරෙනවා දැනට ඉදිකර ඇති අධිවේගී මාර්ගවලින් උපයා ඇති මුදල රුපියල් බිලියන 38කට අධිකයි අධිවේගී මාර්ග පද්ධතිය හේතුවෙන් ආර්ථික ප්‍රතිලාභවලට වඩා වෙනත් ක්ෂේත්‍රවලින්ද අධික ප්‍රතිලාභ අත්වී ඇති බව දැන් රහසක් නොවේ දෙදහස් නවය වසරේ ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමග රටම දැවැන්ත සංවර්ධන සංග්‍රාමයකට ලක් කෙරුණා. ඒ වනතෙක් විදේශයකදී පමණක් අධිවේගී මාර්ගයක් දැක තිබූ ශ්‍රී ලාංකිකයන් වන අපගේ අධිවේගී මාර්ග සිහිනයේ සැබෑ වුණේ 2011 වසරේ අද වැනි දිනකයි. කොට්ටාවේ සිට ගාල්ල පින්නදුව දක්වා දක්ෂින අධිවේගී මාර්ගය එදින විවෘත කෙරුණා. එම ආශ්චර්යයේ පිවිසුම වෙනුවෙන් රජය රුපියල් කෝටි 7000ක් වැය කළා. විවිධ අවලාද අපවාද මැදේ මෙම අධිවේගී මාර්ගය ඉදිකෙරුණේ. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහත් කැපවීම මෙම යෝධ සංවර්ධනයේදී කැපී පෙනුණා. ඉන් නොනැවති තවත් අධිවේගී මාර්ග කීපයක ඉදිකිරීම ආරම්භ කෙරුණේ රටම එකම අධිවේගී මාර්ග ජාලයකට සම්බන්ධ කරමින් කොළඹ කටුනායක මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය කඳුරට හා උතුරු අධිවේගී මාර්ගය මේ අතරින් කිහිපයක් දක්ෂින අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමද තවත් ව්‍යාපෘතියක් මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන වසරේදී විවෘත කිරීමට නියමිතයි එමෙන්ම මෙම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසද ඉදිකරමින් පවතිනවා අධිවේගී මාර්ගවලින් මේවන විට රුපියල් බිලියන 38කට අධික මුදලක් රජය උපයා තිබෙනවා ජනතාවගේ වටිනා කාලයට උපරිම අගයක් දෙන අධිවේගී මාර්ග හේතුවෙන් මැනිය නොහැකි තවත් ප්‍රතිලාභ රසක් අප භුක්ති විඳිනවා අභියෝග හා අපහාස මැද 2011 වසරේ අද වැනි දිනක ජනගත කෙරුණු මෙරට අධිවේගී මාර්ග සංස්කෘතිය හේතුවෙන් ලැබුණු ප්‍රතිලාභ මිල කළ නොහැකි බවයි කෘතගුණ දන්නා ජනතාව සඳහන් කරන්නේ ඇතම හයිවේ එක හදපු එකට බොහොම ස්තුතියි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුවට ඒ හරහා අපි අපේ ගම්මුල වටිනාකම් වැඩි වුණා ඉඩම්වල වටිනාකම් වැඩි වුණා වෙළඳ ව්‍යාපාර වැඩි වුණා ඉතින් ඉස්සෙල්ලා අපි හම්බන්තොට යන්න පැය 5ක් 6ක් ගත වුණා දැන් අපිට පැය 3කින් ඔය හම්බන්තොට මේ ගමන් කරන්න පුළුවන් කොළඹ ඉඳලා ගොඩක් කාලේ ඉතුරු වෙනවා ගොඩක් හොඳයි අපිට තාම කාඩ් පේමන්ට් එකක් එහෙම කරගන්න අමාරුයි ඒ ටිකත් තව පොඩ්ඩක් දිරුණා නම් ඇත්තම ලොකු දෙයක් පසුකී කාලේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී කබඩා කළද වත්මන් රජය පලාලී ගුවන්තොටුපලේ මිරිස් කබඩා කරන්නේ නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ ප්‍රගතිශීලී සේවක සංගමේ නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපල සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කරන්න මත්තල යාපනය හා මඩකලපු කියන ගුවන්තොටුපලවල් සංවර්ධනය කරන්න ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය ඇතුළත මූලික සාකච්ඡා කරලා ආරම්භ කරලා තියෙන වැඩ ටික කඩිනමින් ඉවර කරලා ජනතා අයිතියටපත් කරන්නත් ආරම්භ කරලා නැති ටික කඩිනමින් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න. දියුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අදාළ අමාත්‍යංශවලදී සිය රාජකාරී කටයුතු අද ආරම්භ කළා. වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක මහතා සිය අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ ආගමික ආශිර්වාද මැදේ අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස්.පී. දිසානායක මහතා රාජකාරී කටයුතු ආරම්භ කළා. महामार्ग संवर्धन राज्य अमात्य लोहान रत्वत्त महताद आगमिक वतावत्तलट मुल्तन दिमिन से दुहरे राजकारे काटियोतु आरंभ कला मेतर दुम्रिय सेवा राज्य अमात्यवर्याल से दुरुम दुन सीबी रत्नायक महता कैलनिय राजमहा विहारस्थाने वेत तेमिन आशीर्वाद लबागत्ता संचारक प्रवर्धन राज्य अमात्यवर्याल से दुरुम दुन अरुंदिक प्रनांदु महताद कैलनिय राजमहा विहारस्थाने वेत तेमिन आशीर्वाद लबागनी मत काटियोतु कला
මත්ද්‍රව්‍ය චාවාරම මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අහුංගල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ පැවති පින්කම් මාලාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. अमरपुर महानिकाये चोलगांधी पार्श्वे ज्येष्ठ अनुनायक पूज्य वेलितर अमरानंद स्वामी महंसेगे हेट एक्वन जन्मदिन समरुम वेनुवेन पिंकम मालावाक पुलिनतलाराम विहारस्थाने दी पवेत्वुना विहारस्थाने दी पेमिनी आरक्षक लेकांवरया अनुनायक स्वामी महंसे बेहदकेमेन अनतुरुव एह इदिकल नव भिक्षु नेवासिकागारेद संग सतुकिरीमे अवस्थावट एक्वुना अनतुरुव माध्यवेत अदहस देक्वु आरक्षक लेकांवरया वर्तमान तत्त्वे मम हितना भूम කොඳ වෙමින් පවතිනවා කියලා ඒ කියන්නේ හැමෝම අපිට පේන විදිහට බොහොම උද්‍යෝගයෙන් වැඩ කරගෙන යනවා රටේ ආරක්ෂාව තහවුරු කරන්න ඒ වගේම මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න අපි විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා පොලිසිය සාමාජ ආරක්ෂා කරන කාර්යාවලියේදී ඉතාමත්ම හොඳින් වැඩ කරගෙන යනවා අපි හිතනවා ශීඝ්‍ර දියුණුවක් ලැබෙයි කියලා. ඉතින් අපේ ඉදිරියේදී අපේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් වැටිලා ආරක්ෂාව අතින් වැටිලා තිබුණා. ඉතින් අපි මේ ආරක්ෂාව තහවුරු කරන්නත් ඒ වගේම රටේ ආර්ථික දියුණු කරන්නත් අපේ ජනාධිපති තුමාගේ විශාල වැඩපිළිවෙලක් තියෙනවා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය සමග. ඉතින් අපි ඒකට අවශ්‍ය සහාය සම්පූර්ණයෙන් දෙනවා. නාවික හමුදාපතිතුමා කෝල් එකක් දුන්නා. කච්චතිව් දූපතට එහා මූදේ කේරළ ගංජා කිලෝ 100ක විතර ප්‍රමාණයක් දැනට ගොඩට අර මේ බෝට්ටුවට අරන් තියෙනවා. ජන කොටස් වලට ඒ වගේම අපේ ඉස්කෝලේ ළමයි අනාගත පරම්පරාව මේ මත්ද්‍රව්‍ය ඌදුරෙන් බේරා ගන්න කටයුතු කරනවා. කැලිකසලවලින් තොර අලංකාර පිරිසුදු නගර නිර්මාණය කිරීමේ වැඩසටහන දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වනවා. පොලිසිය සමග සිවිල් සංවිධාන රැසක් මෙම කටයුත්තට එක්ව සිටිනවා. පිරිසිදු රටක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන යන වැඩපිළිවෙලට සහය වීමක් ලෙස මෙසේ දිවයිනේ සෑම ප්‍රදේශයකම පහේ පිරිසිදු කිරීම ක්‍රියාත්මක කරනවා. වවුනියාව පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. කසලවලින් තොරව අලංකාර නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකාද බෙදා දීම සිදු කෙරුණා. නුවරඑළිය ගෙගරිවැව අවට ප්‍රදේශයේද අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නුවරඑළිය පොලිසිය මැදිහත් වීමෙන්. සංචාරකීන් වැඩි වශයෙන් පැමිණෙන නුවරඑළිය දිස්ත්‍රික්කය ආකර්ෂණීයව නිර්මාණය කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර ව්‍යාපෘති වැඩසටහන අද ආරම්භ කෙරුණේ ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය අභියසින්. අනුරාධපුර පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය මහා නගර සභාව මෙන්ම ගුවන් හමුදාව මෙම ව්‍යාපෘතිය සඳහා සහය ලබා දෙනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ තවත් අධිරාජ් කෑගල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරුණා. අත්පත්‍රිකා බෙදමින් පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා. කන්තලී පොලිසිය සහභාගීත්වයෙන් කන්තලී නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද අද දිනේ ක්‍රියාත්මක කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගන්නා සියලු නිවැරදි තීන්දුව සඳහා සහය ලබා දීමට තමන් කටයුතු කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේස් සේනානායක මහතා පවසනවා. බොරැල්ලේ පිහිටි සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් ජනාධිපතිවරේ රටේ මහ ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කරගෙන තිබෙනවා. අපි නවතාවතාවක් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපගේ සුභාශිංසන ව්‍යාහතාදී පිරිනමනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද මේ නව ජනාධිපතිවරයාගේ? පළවෙනිම දේ තමයි නීතියේ ආධිපත්‍ය බල කිරීම. ඒ සඳහා තියෙන ක්‍රියාදාමය තමයි ස්වාධීන වූ අධිකරණය. අපි සිවිල් සංවිධාන හැටියට නිවැරදි දෙයට හරි දෙයට එම ගතිගරු ජනාධිපතිතුමා රජය ගන්නා වූ එම තීරණවලදී අපි ඔවුන් සමග සිටගන්නවා. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපමත මුදා හරින්නයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන 17 වෙනිදා සලකා බැලීමට නියමිතයි. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන්. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු වග උත්තරකාර පාර්ශවකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී කොළඹ මහාධිකරණයේ නොටිස් නිකුත් කළා. මේ අතර පොලිස්පති පූජි ජයසුන්දර මහතා අපමත මුදාහරින් ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමද මීළඟ දිනේදී සලකා බැලීමට නියමිතයි.
කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු ඔවුන්ට ලබා දුන් නියෝගයේ අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන අපේක්ෂමේ තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවේදනය කළා. අභියාචන අපේක්ෂම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ සහ විත්ති පාර්ශවයේ වාචික දේශන අවසන් කෙරුණා. වායුගෝලයේ වායු දූෂක මට්ටම මෙදිනවල පවතින සාමාන්‍ය අගයක බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ HDS ප්‍රේමසිරි මහතා පවසනවා. ඊශාන දිග මෝසම් කාලය තුළ මේ මට්ටම යම් තාක් ඉහළ කියද යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. ඊයේ අප දවසේ සාමාන්‍යයක් විදිහට ගත්තම අපේ වායු දූෂක මට්ටම තිබුණේ ඇවරේජ් වායුගුණ සංගුණක 100ත් 100ට අඩු අගයක්. ඒ කියන්නේ මොඩරේට් ලෙවල් එක සාමාන්‍ය තත්ත්වය කියන එක තමයි අපි කතා කරන්නේ. සමහර පැය වල පොඩි වැඩිවීමක් තිබුණාට සාපේක්ෂව ගත්තාම සාමාන්‍ය අගය 100ට අඩු මොඩරේට් ලෙවල් එකක් සාමාන්‍ය වගේක් තමයි තිබුණේ. ඊයේ රෑ 12න් පස්සේ සිට අද උදේ 7 විතර වෙනකන් පවතින කාලගුණයත් එක්ක යම් කිසි වැඩිවීමක් තිබුණා වායුගෝලයේ තත්ත්වය. නමුත් එය උදේ 9න් පස්සේ වගේ වෙනකොට අඩු වෙලා දැන් මොඩරේට් ලෙවල් එකට තමයි ඉවිල්ලා තින්නේ. මේ උදේ තියෙන වැඩිවීම සාමාන්‍යයෙන් වෙන්නේ අපේ කාලගුණික තත්ත්වයත් එක්ක සිදුවන වෙනස්කම් හේතුවෙන්. විශේෂයෙන්ම උදේ කාලයේ පොළව ආසන්නයේ තියෙන වායුගෝලයේ තරමක් සීතලයි ඉහළ වායුගෝලයට වඩා. ඒ නිසා එකතු වෙන වායු දූෂකයන් පැතිරලා ඉක්මනට යන්නේ නැහැ. නමුත් ඉරේලිය වැටිලා පොළව එයාවට වායුගෝල රත් වෙනකොට ඒවා විසිරලා ගිහිල්ලා අපේ සාමාන්‍ය වායුගෝල තත්ත්වයට මට්ට වෙනවා. අපි සාපේක්ෂව සැලකිය යුතු වෙන්නේ වායු දූෂක මට්ටම සාමාන්‍ය පැය 24ක් තුල තියෙන වායු දූෂක මට්ටම සාමාන්‍ය අගය ගත්තොතින් අද දවසේත් ඊයේ වගේම මොඩරේට් ලෙවල් එක පවතී කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි කාලවලදීත් ඊසාන දිග මෝසම් කාලය තුලම අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ස්වභාවයක් උදේ කීපයක් තරමක් ඉහළ අගයක් තියෙන්න පුළුවන්. ඉන්පසුව දවසේ පැය 24ේ සාමාන්‍ය ගත්තොතින් අපිට මොඩරේට් ලෙවල් එකක් තියෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk